අපේ ඇඹුලට සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි රෙස්ටුරන්ට් ස්ටයිල් එකට වයිට් සෝස් පැස්ටා එකක් හදමු. මේකට චීස් නැතුව චීස් රසටම හදාගන්න පුළුවන්. ඉතින් ගෙදර මොකුත්ම නැති දවසට ඔයාලට පුළුවන් මේ විදිහට රසට පැස්ටා එක හදාගන්න. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම පැස්ටා වැහෙන ප්‍රමාණයට වතුර ලිපේ තියලා ඒකට රසාණුව ලුණුයි ඔලිව් තෙල් මේස හැන්දකෝයි දානවා. ඉතින් ඔයාලට ඔලිව් තෙල් නැත්නම් එළවලු තෙල් දාන්නත් පුළුවන්. වතුර ටික මේ විදිහට හොඳටම උතුරන්න ඕනේ. උතුරනකොට තමයි අපි පැස්ටා ටික එකතු කරගන්නේ. මෙතන පැස්ටා ග්‍රෑම් 400ක් තියෙනවා. ඒ වගේම මේක කොච්චර වෙලාවක් තම්බන්න ඕනේද කියලා ඒ පැකට් එකේ සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට මම ගත්ත පැස්ට එක විනාඩි 12ක් තැම්බ ගන්න ඕනේ. දැන් මේක මෝඩියකින් වහලා විනාඩි 12ක් තැම්බෙන්න තියෙනවා. විනාඩි 12කට පස්සේ මම මෝඩිය අරලා බලනවා. ඊළඟට මේ විදිහට එකක් අරගෙන පිහියකින් හරි හැන්දකින් හරි කඩලා බලන්න. මේ විදිහට පහසුවෙන් කැඩෙනවා නම් පැස්ට එක හොඳට තැම්බිලා. දැන් මේක මම පෙරනවා. ඉතින් මේක තම්බනකොට ඔලිව් ඔයිල් දාපු නිසා එකට එක ඇලවෙන්නේ නැහැ. දැන් මම වයිට් සෝස් එක හදන්න යන්නේ. මුලින්ම පෑන් එකට බටර් මේසැණි දෙකක් දානවා. ඉතින් මාගරින් දානවට වඩා බටර් දාලම හදන්න. එතකොට තමයි මේ වයිට් සෝස් එක ගොඩක් රසට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ විදිහට බටර් ටික දිය වුණාට පස්සේ ඒකට මම පාන් පිටි මේසැණි දෙකක් දානවා. දාලා හොඳට පාන් පිටි බටරුයි මිශ්‍ර කරගන්නවා. වයිට් සෝස් හදනකොට මද රසයෙන් මේ විදිහට එක දිගටම ඇඳි ගන්න ඕන. පාන් පිටි බටර් ටිකයි මේ වගේ හොඳට දිය වෙනකන් ඇඳි ගන්න ඕනේ. මේ වගේ හොඳටම දිය වුණාට පස්සේ ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් කෝප් එකමාරක් දානවා. ඔයාලට පිටිකිරි පාවිච්චි කරන්නත් පුළුවන්. කිරි කෝප්ප එකමාරෙන් මම ටිකක් මුලින්ම දැම්මා. ඊළඟට මේ විදිහට හැදි ගාලා කෝප්ප ඉතුරු ටිකක් දානවා. ඊළඟ කෝප්ප භාග දාන්න කලින් මේ තියෙන කැටගතිය හොඳට නැති වෙනකන් මේක දිය කර ගන්න ඕන. මේ වෙලාවේදී ලිප මද රසයෙන් තියාගන්න. මෙන්න මේ වගේ හොඳටම කැට ඉවත් කරගත්තට පස්සේ මම ඉතුරු කෝප භාගයත් එකතු කරගන්නවා. ඊළඟට ඒකට මම රසාණු ලුණු ටිකක් දානවා. ගම්මිරිස්කුඩු තේ හැන්දක් දානවා. ඊළඟට මේක උකු වෙනකන් ටික වෙලාවක් හැඳි ගන්න ඕනේ. ටික වෙලාවක් හැඳි ගන්නකොට සෝස් එකක් වගේ මේ ගානට උකු වෙනවා. මේ වගේ උකු වුණාට පස්සේ තම්බගත්ත පැස ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ලිප් ඔෆ් කරනවා. පේනවා ඇති ඔයාලට මේකේ හොඳ සෝස් ගතියක් තියෙනවා. ඉතින් මේ ගානට තමයි අපි වයිට් සෝස් පැස්ටා එක හදාගන්න ඕන. ඉතින් ඔයාලත් හදලා බලන්න. චීස් දාලා නැති වුණත් මේකෙන් එන ඒ චීස් රසට මම හිතනවා හැමෝම කැමති වෙයි කියලා. ඒ වගේම හදන්නත් ලේසි. විශේෂයෙන් පුංචි දුවල පුතාලා නම් මේ රෙසිපි එකට ගොඩක් කැමති වෙයි. ඉතින් දැන් මම මේක සර්ව් කරන්න කලින් කොත්තමල්ලි කොළ ටිකක් ගම්මිරිස්කුඩු ටිකක් ඉහනවා මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු වයිට් සෝස් පැස්ටා එක. මේක උණුවෙන් කනකොට තමයි රස. ඒ නිසා ඔයාලා කෑම ගන්න වෙලාවටම මේ වයිට් සෝස් පැස්ටා එක හදාගන්න. ඒ වගේම ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇමල සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න. අපි තවත් දවසක රසවත් කෑමකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.